දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 381 වැනි ටෙලිවැකිය මේ ටෙලිවැකිය ආරම්භ කරන්නේ මේ අපේ රටේ වත්මන් සෞඛ්‍ය අලුත්ම අලුත් උද්ෘත පාඨයෙන් හොඳේ අලුත් උද්ෘතයේ තමයි රෝහලින් මෝචරියට මෝචරියෙන් කෙලින්ම මල් ශාලාවට නේද ඔව් ඒක තමයි මේ අයගේ අලුත්ම උද්ෘතය හොඳේ දැන් මේ අපි දන්නවා මේ සෞඛ්‍ය ඇමති කෙහෙලිය එයාට එරෙහිව ගෙනා විශ්වාස භංගයේ ජයග්‍රහණය කළා කෙහෙලිය දින්නත් පෙරදුනත් අපි පරාදයි ඔව් අපි පරාදයි කියන්නේ රෝගීන් පරාදයි කියලා එදාම අපි ටෙලිවැකියෙන් කිව්වා. දැන් පේන ඇහෙන කතාවලින් අපට දිගින් දිගටම පේන්නේ අපත් රටත් වලපල්ලට යවන තියරියක් තමයි මේ සෞඛ්‍ය ලොක්කු පවත්වගෙන යන්නේ කියලා. හොඳේ හොරා කෑමත් එක්කම හරිය කරට කර. වර්තමාන ගේම් ගැන කතා කරන්න ප්‍රථම අපි වෙනම කතා කරමු ඒ ගැන ටෙලිවැකියකින්. අපි මේ පරණ පොතකට හිත යොමු කරමු. හොඳේ පරණ පොතකට. මේ ග්‍රන්ථය ලියලා තියෙන්නේ අපේ රටේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය සේවකයෙකු වූ W.A.S. පෙරේරා. ඔහු දැන් විශ්‍රාමිකයි. පොතේ නම තමයි රාජ්‍ය සේවේ. රාජ්‍ය සේවේ නෙමෙයි හරිනම මේ අභියෝගාත්මක රාජ්‍ය සේවේ. හොඳේ අභියෝගාත්මක රාජ්‍ය සේවේ. මේ පොත දැන් මේ දවස්වල වෙළඳපොලේ නැහැ. අපිට සිද්ධ වුණා ඒ නිසා මේ පිටු 472ක PDF print එකක් ගන්න. මේ පොතේ 7 පරිච්ඡේදය ආරම්භ වෙන්නේ 7 පරිච්ඡේදය. හොඳේ ආරම්භ වෙන්නේ 140 පිටුවෙන්. එහි අනුමාතෘකාව තමයි නායකයෝ සහ පාලකයෝ නේද? නායකයෝ සහ පාලකයෝ හරිද දෙගොල්ලොම නැති රටක් මේක මේ ග්‍රන්ථයේ ලියු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියා තමයි මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ තනතුරට පත් වෛද්‍යවරයෙකු නොවන කෙනා ඒ කියන්නේ මේ ප්‍රාදේශීය අධ්‍යක්ෂල ලෙස පත් කළේම වෛද්‍යවරුන්. හොඳේ දැන් එහෙම නැතුව පත් කරපු පළමු කෙනා තමයි මේ. මේ පත්වීම 1985 තරම් ඈතට යනවා. හොඳේ 1985. දැන් මේ කියන්න යන්නේ 1985 ප්‍රාදේශීය සෞඛ්‍ය කතාව. පළාත කොහෙද දන්නවද? කෑගල්ල. W.A.S. පෙරේරා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ලෙස ඔන්න වැඩ බාරගත්තා. දොස්තර කෙනෙක් නෙවෙයි. හොඳේ රාජකාරී ආරම්භ කරලා සතියක් යන විට ඔහු හඳුනගත්ත ප්‍රධාන කරුණු පහක්. මේ කරුණු පහම ලියන්ට හිතුනේ අදත්. ඒ කියන්නේ 1985 සිට දැන් අදට අවුරුදු කොච්චරක්ද? 38ක් විතර වෙනවා. අවුරුදු 38ක් විතර. එදා ඔය පරිගණක, ජංගම දුරකථන, ෆොටෝකොපි යන්ත්‍ර, ෆැක්ස්, ඊමේල් ඒ ජාතියේ කිසිදු තාක්ෂණික පහසුකමක් තිබුණේ නැහැ. එදා තිබුණේ අර මේ ගල්ලච්චු ටයිප්‍රයිටර්. හොඳේ හරිද? ඊළඟට අර ඩයල් කරලා කරකවල අංක ගන්න පුළුවන් දුරකථන. වායු සමීකරණ දැකලවත් නැහැ. හරිය දැන් එදා මේ අපූරු රාජ්‍ය නිලධාරියා කෑගල්ලෙදි හඳුනගත් ප්‍රධාන සෞඛ්‍ය ගැටලු පහ බලන්න. අදත් තාමත් එහෙමයි නේද කියලා. හොඳේ අංක 1. වසර 3ක් කෑගල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ බැංකු ගිණුම් තුලනය කරලා නැහැ. හොඳේ 2. වසර කිහිපයක් විගණකාධිපති විසින් විමසන ලද කිසිදු පැනයකට පිළිතුරු ලබා දී තිබුණේ නැත. මේ 1985. හරිද? දැන් 2023 එහෙම නෙමෙයිද? ඈ අර මේ NMRA එක, ඒ කියන්නේ මේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඈ ඕක ගැන වෙනමම ලියනවා තව එකක්. හොඳේ අදත් විගණකාධිපතිට දාපු පුෂ්පාට් එක දැක්කනේ නේද? ඈ අපි කෝප් එකේදී දැක්කයියේ. කොහොම පුෂ්පාට් එකක්ද ඒක? ඒගොල්ලන්ගේ හිතේ මේ ඒගොල්ලෝ අඟහරු ලෝකයේ ආයතනයක් කියලා. හොඳේ දැන් මේ තත්වෙම තමයි මේ 1985 ඔය උන්දලා පවත්වගෙන ගිහින් තියෙන්නේ. හරිය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දිස්ත්‍රික් බෙහෙත් ගබඩාවේ සහ දිස්ත්‍රික්කය තුළ විවිධ සෞඛ්‍ය හා වෛද්‍යංශ තුළ අල්ලස දූෂණය හා බීමත්කම රජ කරලා තියෙනවා 1985 නේද? අද නම් ඉතින් දැන් ඉන්න උන්දලා උපන්ගෙයිම හොරුනේ නේද? මේ ගහන ගැහිලිවල තරම පේනවනේ ඈ. අංක 4. දිස්ත්‍රික්කය තුළ විවිධ තරාතිරම්වල නිලධාරීන් තමන්ගේ ගැටලු විසඳන්නට පියවරගෙන නැති නිසා පුදුම කනස්සල්ලකින් එදා ඉඳලා තියෙන්නේ. හොඳේ ඔන්න 5. සෞඛ්‍ය නිවාරණ අංශ අක්‍රිය වෙලා එදා.
මේ 85. හරිද? ඒ නිසා ජනතාවට කිසිදු සේවයක් ඉටු වෙලා නැහැ. අද ඉතින් මුළු සෞඛ්‍ය සේවයම අඩපණයිනේ නේද? ඈ කయ్య විතරයි. මේ සියල්ලට වඩා පිටු අංක 159. ඊටාම වැදගත් සටහනක් තියෙනවා. පිටු අංක 159. ඖෂධ නාස්තිය. 1985 කතාවක් ඔන්න අහගන්න. දිස්ත්‍රික්කයේ ඖෂධ ඇනෝම් කිරීම හා බෙදාහැරීම සඳහා යොදාගෙන තිබුණේ අඳුරේ අතපත ගෑමේ ක්‍රමයකි. අඳුරේ අතපත ගාලා තියෙන්නේ 1985. දැන් අත ගන්නෙත් එහෙමම තමයි. දැන් අවුරුදු 38ක් ගිහිල්ලා තියෙනවා. අද හොඳට ලයිට් දාගෙනත් ඒ වුණාට අන්ධයෝ වගේ. හරිද? අද ලයිට් තියෙනවා. මේ උන්දල අන්ධයෝ වගේ තමයි අතපත ගන්නෙ. හැබැයි ඒ වුණාට අප්පුච්චියේ හොඳට සල්ලි රුපියල් ඩොලර් නම් මුන්දලගේ අතට අහුවෙනවා. ඔය NMR එක වගේ තැන් අදත් වැඩ කරන්නේ අඳුරේ. අඳුරේ අතපත ගන්නෙ. හොඳේ, ඒකනේ විගණකාධිපතිට බය. එදා දිස්ත්‍රික්කයට අවශ්‍ය ඖෂධ කොපි පොත්වල ලියලා, ඒකනේ එක්සර්සයිස් පොත් නේද? ආන් ඒවල ලියලා තමයි ඔය ඇනෝම් කරලා මේ මේසෙ උඩට ලැබෙනවා කියන්නේ මේ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂකගේ. හරිද? දැන් ඒ සටහන් වල තියෙන සියලුම ඖෂධ ඇත්තටම ඕනේද කියලා එදා මේ අපූරු රාජ්‍ය නිලධාරියට සැකයක් ඇවිල්ලා තියෙනවා. මේ අපූරු රාජ්‍ය නිලධාරිය තුල ඒ සැකේ නිසා මොහු මොකද කරලා තියෙන්නේ? මේ WS පෙරේරා මොකද කරලා තියෙන්නේ? ප්‍රධාන ඖෂධ වේදියාවයි ප්‍රධාන බෙහෙත් ගබඩා පාලකවයි කැඳවලා, දෙන්නව කැඳවලා විමර්ශනයක් ආරම්භ කරලා හිතකොට තමයි දැනගෙන තියෙන්නේ හැම අවුරුද්දක් තුලම කෑගල්ල දිස්ත්‍රික්කයේ විතරක් එදා ඇනෝම් කළ ඖෂධ වලින් තුනෙන් එකක් කල්ලිකුත් වෙලා විනාශ කරන්න සිද්ධ වෙනවා. තුනෙන් එකක්. මේ 1985 හොඳේ අවුරුදු 38ක් ගිහිල්ලා සියලු නවීන තාක්ෂණයේ තියාගෙනත් අදත් මොනතරම් විනාශයක් කරන මිනිස්සුද ඉන්නේ අපිට? ඈ විශ්වාස කරනවාද? එදත් මේ එක් සෞඛ්‍ය ආයතන එක් සෞඛ්‍ය ආයතන හා ඒ බල ප්‍රදේශවලට ඒ රෝග ස්වභාවය සහ අර ඩිසීස් පැටර්න් ගැන කිසිදු අධ්‍යයනයක් කරලා නැහැ. නිකාම්ම නිකං හිතු මතේට ඖෂධ ඇනෝම් කරනවා, ඕඩර් කරනවා, අවුරුද්දෙන් අවුරුද්ද වැඩි කර කර වැඩි කර කර. හරිද? ඕක තමයි එදා කරලා තියෙන්නේ. මේ අපූරු රාජ්‍ය නිලධාරියා මේ ඇනෝම් පොට්ටික ආපහු දීලා නොන්දේ සති දෙකක් කල් දීලා කියලා තියෙනවා තමන්ගේ ප්‍රදේශයේ වැඩියෙන්ම ඇති රෝග සහ ඩිසීස් පැටර්න් හඳුනගෙන ඖෂධ ඇනෝම් කරන්න ලියාගෙන එන්න කියලා. දැන් විශ්මයේ තියෙන්නේ ඊළඟ අවුරුද්දේ. මේ විදියට කළාට පස්සේ විශ්මයේ දනවන්නේ ඊළඟ වසර. ඊළඟ අවුරුද්දේ කල් ඉක්ුත්තුණු ඖෂධවල ප්‍රතිශතය හොඳට අහගන්න. කල් ඉක්ුත්තුණු ඖෂධවල ප්‍රතිශතය 35% ඉඳලා 107 දක්වා පහත වැටලා. 107 දක්වා පහත වැටලා. ආන් ඕකට කියන්නේ සිස්ටම් චේන්ජ් කියලා. හොඳේ, සිස්ටම් චේන්ජ්. මේ සිස්ටම් චේන්ජ් එකේදී ඇමති විතරක් නෙමෙයි, අපිට කියන්න තියෙන්නේ ඇමතිව විතරක් නෙමෙයි, මේ 70 පැන්න හොර පප්පල සියලු දෙනාවම මේ සිස්ටම් චේන්ජ් එකක් ඇතුළට ගේන්නම ඕනේ. ඒකට දෙන්න වෙන්නේ, ඔය තැන් බාර දෙන්න වෙන්නේ අලුත් පරම්පරාවට. හොඳේ, අලුත් පරම්පරාවට. එහෙමත් නැත්නම් ඉතින් දිගටම රෝහලින් මෝචරියට, මෝචරියෙන් මල් ශාලාවට තියරිය අපිට පවත්වගෙන යන්න සිද්ධ වෙනවා. අපිට ඒක උරුම වේවි. උන්දලට ඩොලර් එක පිටරට සැප උරුම වේවි කියලා ඔවුන් අද ටෙලිවැකිය අවසන් කළා. ඔව්, සිස්ටම් චේන්ජ් එකක් අත්‍යවශ්‍යයි කියන එක මහවුන්දලට මතක් කරමින්, මහවුන්දලවත් ඒ සිස්ටම් චේන්ජ් එක ඇතුළට දාන්නම වෙනවා. හොඳේ.